හිපස්සිකෝහිපෝ එ දරුමය දකිබ නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමුෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමුෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධක්ස සද්ධාවන්ත කාරුුණික පින්නතුනි හිමිදිරියු දෑසන පින්වත් හැම දෙනාම් සූදානම් වන්නේ මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ අපේ සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ධර්මචින්තාව තුළින් ශ්‍රමණය කරන්නටයි. පින්නතුනි අද අපි පින්නතුන්ලාට කියලා දෙන්නේ මේ දුකේ හට ගැනීම පිළිබඳව. ඇත්තටම මේ දේශනාව හරිීම ලස්සන දේශනාව. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදේ ඌරුවෙල කප්ප කියන ජනපදේ ගියන්ගමේ ඉන්නකොට වැඩඉන්නකොට බද්්‍රක ගාමිණී කියලා තරුණේ බුදුරජාණන් වහන්සේ දකිින්ටවා බද්්‍රක ගාමිණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේෙන් ප්‍රශ්නයක් ඇවා සාමාන්‍යෙන් අපිට ත්‍රිපිටකේ දකිින්ට ලැබෙන ඔවැනි ප්‍රශ්න තියෙනවා සාමාන්‍යෙන් ගිහි ජීවිත ගත කරන ඇවිල්ලහන්නේ ස්වාමීනි අපි ගිහි ජීවිත ගත කරණ අය සුවඳවිලවුන් පාවිච්චි කරණ අය කසීසල්ු අන්දිනාය දරු මල්ලු පෝසණය කරණ අය ඉතිං අපේ මෙලොව ජීවිතයත් පරලෝජීවිතයක් සාර්ථක කරගණ්ඩ අනුසාාසනාවක් කරන්්ඩ කියල තමයි බොහෝ දෙනෙක් ඉල්ලන්නේ. නමුත් බද්ද්‍රක ගාමිණී ට එහාට ගිය ඉතාමත්ම වටිනා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සක අසාසිටිය බද්්‍රක ගාමිණී බුදුරජාණන් වහන්ස හනව ස්වාමේණි මට අනුකම්පා කරලා දුකේ හට ගැනීමත් එ වගේ මේ දුක සංසි දෙ ආකාරය මට පහදා දෙන සේක්වා කියලා බද්‍රක ගාමිණී තරුණයා බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටිය පින්නතුනේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන ප්‍රධාන විලක්කයේ තමයි දුක අවබෝධ කරල දෙන්න දුකට හේතුව වන සමුදය පැහැදිලි කරලා දෙෙන්ටඒ වගේ නිවන පිළිබඳව කියල දෙෙන්ට එ වගේ මේ නිවන ලබාගන්නට යායුතු මාර්ගය පහදල දෙෙන්ටයි ටිම කිවුත් මේ චතුරාරි සත්‍යය අවබෝධ කරලවදෙන්ටයි බුදුරජාණන් වහන්සනමක් ලෝකයේ පහළවෙන්නු. මංහිතන්නේ බදරක ගාමිණි මේ දේශනාව අහලතියෙන් ඇති එක තමයි එයා දුකේ හට ගැනීමත් එක සංසිිඳීමත් පිළිබඳව බුදුරජණන් වහන්සේකින් අසාවදාලය. තේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බද්‍රක ගාමින ටිකන බොහොදයි. මම් මේ ප්‍රශ්නයට අතීතිෙන් උත්තර දෙඩ යන්නෑ. මොක දතීතය මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියෙ කිවොත් ඔයාට පිළිගණඩ බැරිවී. අනාගතෙන් උත්තර දෙන්ඩ යන්නෙත් නෑ. එටකුටත් ඔයාට මේ ප්‍රශ්නයට පිළිතුර භාරගණ්ඩ සමහර විට බැරිවන්න පුොළුවන්. ඒ නිසා මම ඔය ඉන්න ආසනයේදීම. ඔයාට මේ කාරණය පැහැදිලි කරලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ නැවත පෙරලා ගාමිනීගෙන් ප්‍රශ්නයක් අහනෝ පන්නත් ගාමණ දැ ඔයා ජීවත්වෙන්නේ උරුවෙල කප්පන ගමේ ගාමිනින එහෙමයි භාග්‍යතුන් වහන්ස හොඳයි ඔ ඌරුවෙල කප්ප කියන ගමී ඉන්නවද සමහර පිරිසක් සමහර පිරිසක් එයට කරදරයක් වුණ හාම විපත්තියක් වුණ හාම නැත එයට මරණයක් වුණ හාම ඔයාට දුක හිතෙන පිරිසක් ඉන්නවාද ඔය ගමී කෙල් හෙවා ඒවෙලාේ බද්්‍රක ගාමිනිිකින හිමයි භාගතුන් වහන්ස මේ ගම ඉවා සමහරාය එයට විපත්තියක් වනොත් කරදරයක් වනොත් මරණයක් වුණොත් මට දරාගණඩ බැරිියයි ඉන්නො මේ ගමී ඟට නවත බදුරජාණන් වහන්සේ හනොේ ගම ඉන්නවද එහම විපත්තියක් කරදරයක් මරණයක් මොනවාහර දෙයක් වුණ ඔයාට ප්‍රශ්නයක් නැතිය ඉන්නවාද කෙන යාට දුකක් වේදනාවක් දැනෙන්න ඒ අයට මොනවන්නක් ඒ උනත්තිකයි මලත්තිකයි ති මේලා බද්‍රක ගාමිනිකින් අනිස්වාමි එහම පිරිසකුත් තිඉන්නවා ඒ අයට මොන කරදරය වුණත් මොන්න ලෙට දෙකු හැදනත් ඒ කවුරු මරුණත් ම ගානක් නැති ඇත් න්න ඒ වෙ බුදුරජණන් වහන්සේ බද්‍රක ගාමිට පැහැදිලි කරන බද්්‍රක හරි පුදුම වැඩක්මි එකම ගමේ ඉන්නවා ඒ අයට විපත්තියක් කරදරයක් වුණනත් ඔයාට දුකහිතෙන අයන්නෝ ඒ ගමයම ඉන්නවා ඔයාට එ බත්තියක් කරදරයක් එයට උමත්තු යාට දුකහිතෙන් නැතිය ඉන්න එකට හේතුමකත් බද්්‍රක බොහෝම ඥානවන්තයි බුදුරජාණන් වහන්ේ බදරක ගාමනියයගෙන්ම මේ ප්‍රශ්නයට පිතුරහන එතකට බද්දරක ගාමිණී කියනවා බහග්‍යවත් බුදුරජාණන් වහන්ස ඇතැම් අයට කරදරයක් උනහාම මගේ හිතට වේදනාවක් දැනෙන්ටත් තව සමහරයට කරදරයක් වනහාම මට වේදනාව නොවැදෙන්ඩත් හේතුව තමයි හර කරදරයක් මගේ සිතහි තියෙන චන්දරාගේ එකයන්නේ රක් මේක ගමේ ඉන්න පිරිසිෙන් කොටසකට මං හරීම කැමැති මා සිතතුර එ අයකෙරි ලකු බැඳීම මක් තියෙනවා බැඳීම නිසා තමයි මට වේදනාවක් ඇත්වන්නේ බලන්න්න පින්න තුන තකොට අපි විඳන සෑම වේදනාවකට මුල තමයි සන්දරාගේ බැඳීම වෙ බුදුරජාණන් වහන්සේ වදාරන බද්‍රක ඔන්න ෝකයිකිව ධර්මය. ඔන්න ඔය ටික හොඳට හිතර ගණ්ඩ කිවෝ. දැම් බලන්ඩ පින්න තුරල්ලා හොදට් කල්පනා කරලා. අපි ඳවිඳපු සෑම දුකටම පින්නතුන හොදඩ හිතල බලන්ඩ ප්‍රධාන හේතුව තමයි බැඳීම. බැඳීමක් නැත්තං අපට දුකක් ඇතිවෙනෙ නෑ. එෙමනම් චන්ද රාගේයේ කියන එක, මෙ මේ පිළිබඳව අපි හොඳ තේරුම් ගණ්ඩෝන්. තේරුම් ගත්තිෙන් නැත්තං අපට යථාර්ථය කරා එයන්ඩ පුළුවන්කමක් නෑ තැම් බලඩ උදාහරණයක් හැටියට කිව්වොත් පින්න්නතුනි ප්‍රිය කරනවත් වූන් වැඩිවෙෙන්ඩ වැඩිුවෙන්ඩ අපට දුක වැඩි. දැන්ගෙවල් දහයත්ේ නොනම් ඉතින් ඇත්තරම දුක් දහයක්. මොක දර ගෙදර න්න කැඩිලා මේ ගෙදරට අත්තක් වැටිලා මොනවාහරි ප්‍රශ්නයක් අහන්ඩ ලැබෙනකුටති දුක වැඩි දැම් බලන්න කොහේ හරි රටක මොකක් හරි ස්වභාවික විපත්තියක් වෙනවා එක්කො සුළු සුලගත් නැත්තම් මොනහරි වෙනත් මොනුහරි කරදරයක් බෝම්භයක්පුරලා මොනවාහරි ප්‍රශ්නයක් වෙනවා ඒ රටේ තමන්ගේ දරු එක්කන්නවා ඒ රටේ තමන්ගේ දරුවෙක් ඉන්නවා න ඔන්න කලබල වෙන හවල්ට මෙහම එකක් වෙලා හවල් නුවර මෙහෙම එකක් වෙලාල ඉත්මට ප්‍රෘති බලන්ඩෝන තය පිළිබඳව විමසනෝ හැබැයි තමන්ගේ දරුවෙක් එෙහෙ නැත්තම් තමන්ගේ හිතවත්ම කෙනෙක් එහහි නැත්තන් ඒයට ඒ රටම විනාස වනක් ජානක් නෑ අර බලන් එතකොට අපිට දොක්වේදනා දැනෙන්නේ අප සිත තුළ පහළගෙන තන්දරාගේ නිසා කැමැත්ත නිසා බලන්ඩ බුදුරජාණන්හන්සේ ගැබුර ධර්මයක් දැන් අපේ උනත් කවුරහර ඇල් හැවෝත් දුකේ හට ැවමොකක්දක අපික් කලබල වෙලා අපි පංචු පාදානස්කන්දය ගැනකයි ආයතන ගැනකයි පටිෂෝම්පාදය ගැනකයි මේ විදියට ගැඹරු ගැඹුරු කාරණ විස්තර කරලා දේ නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ බොහෝම සරලව ඕනම කෙනෙකට තේරුම් ග්ඩ පුළුවන් විදිහට තතාගතයන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරපු විදිහ තිේවෙලාවිල් බදරක ගාමිණීට හොඳට එක තේරුුණ අනේ ස්වාමීණ ඔබ වහන්සේ කියපු මේ කාරණය මට හොදට තේරෙනවා තැන් බලන්ඩ පින්නතුනී සැරියුත් මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ දවසක් ධර්මසාකච්ඡාාවක්කර කරින් අතරතුරේ ්ිත මරහතන් වහන්සේ සැරියු ස්වාමන් වහස යහනවා පින්වත් සාරි පුත්‍රයන් වහන්ස ඇසේ බැඳීම රූපේද කෙ ෙවා එකැනම ඇහට රූප බැඳිල තියෙනවාද නැත්තැම් රූප ඇයට බැඳිලතියෙනවාද ඇසේ බන්ධන රපේද නැම් රප බන්ධනය ඇහැද කනේ බන්ධනය ශබ්දේද නැත්තැම් සද්ධ්‍ය බන්ධනය කනද ඇහවිම කක්ද කන චබ්දවලට බැඳිලද නැත්තම් සබ්දය විසින්න කනඒ බැදිිලද ඔය විදිහට නාසේකද සුන්දට බැඳිලද ගඳ සුවන්දන්න හයට බැඳදිලද දිව රසට බැඳිලද රසේ දිවට බැඳිලද කය පහසට බැදිිලද පහස කයට බැදිිලද මෙන්න මේද ප්‍රශ්නයක් ඇැවා ඒ වෙලාව සැරවු ස්වාමීන් වහන්සේ කොට්ටිද ස්වාමීන් වහන්සේට මතක් කරනෝ පින්වත් කොට්ිතයන් වහන්ස ඇැ රූපට බැඳිලත්න රපයේ හැට බැඳිලත්නෑ කන සබ්දට බැදිලත්නෑ සබ්ද කනට බැඳිලත්නෑ නාසය ගඳ සුවදට බැදිලත්නෑ ගඳ සුවන්ද නාසේයට බැඳිලත්නෑ දිව රසේට බැදිලත්නෑ රසේ දිවට බැදිිලත්නෑ කය පහසට බැදිලත්නෑ පහසකායියට බැදිිලත්නෑ එ මොකරද බැඳදිිලතින් බැඳිලතියෙන්නේ මේ දෙක චන්දරාගින් කැමැක්තිං ලන්න මෙහම කිවට මේ ඇත්තන්න මේ හරිියයටම ඔළුවට ග නෑ දැන් බලන්න පින තුන ඇහැයි රූපයයි දෙක එකටම බැඳිලා තියෙනවන්නම් අපිට කවදාවත් භාවනා කරලා ප්‍රතිපත්ති පුරලා මේකන් අයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ බැඳිලා නැති නිසා තමයි අපිට මේ අයින් කරන්න පුළුවන් කමතින් සැරු ස්වාමන් වහන්සේ එක පැහැදිලි කරනවා කළු හරකෙකුයි සුදු හරකිකයි ඉන්න කළු හරකයි සුදු හරකයි දෙන්න එකට බන්දිිනෝ දන් පෙවගංවල හරක් එකට ඇඳලාරිනෝ මොකද හරක් නැතිවෙන හින්ද හරක් දුවන හින්දා හරක් දෙන්නෙක් එකට ගැට ගහල යවනු තනකොළකකා යනෝ චරිස්වා මින් වහන්සේ කියනවා දැබම් හරක් දෙන්නෙ එකට බැඳල යනකොට එක මනුස්සයෙක් මේ දිහයි බලාගෙන ද තවමනුස්සයෙකුට කියවා අර සුදු හරකා යන්නේ කළු හරක නිසා කියලා ුරේ නුස එකක නෑනඒ එක වෙන්ඩ බෑ. කළුහරකා නිසා තමයි සුදුහරකයන්නේ කියනවා. යෝක මොකක්ද හරි කළු හර කණකා සුදුහරක යනවද නත්ත සදුහරකනිසා කළු හරකයනවාද. නෑ ඒ දෙන්න නිසා ඒ දෙන්න යනවන වෙයි. ඒ දෙන්නට එකට යන්න වෙලා තියන්න්නේ අර බැඳල තියන ලනුවන් නිසා. ලනුව කපල දැම්මන ලනුව ලියහල දැම්ම නම් දෙන්න දෙ පැත්තට අන්න පුළුවන්. අන්නේ වගේ මේ තන්න හාන ම් තන්දරාගෙන් තමයි මික බැඳලතින් එහෙනම් අපි මේ චන්දරාගේය කෙනෙ හොඳර තේරුම් ගන්ට ඕන පන්නතුනි දැම් මෙතන මේ චන්දරාගය කෙල කිව්වට මේ කියන්නේ ආසාම තමයි මෙතන තියෙන ලෝබ චෛච්චි කේම තමයි මේ ලෝභය කියන එක විවිධ අවත්ථාවට අප වීධ නම්වත්යෙන් වෙනස් කරගන්න දම්ම කෙනෙක් දරුවෙකුට දක්වන සෙන හසට අපි කියනවා ඒක ආදරේටිකින සේණ හස කියලා ඒ අතිතින් ලෝබේ තමයි තරුණෙනෙක් තවත් තරුණයකට නැත තරුණයකට කරන ඒ ලෝබේට අපි කින ආදරයේ කියලා තවයි හට ග්‍යාම අපි කින රාගය කියලා අරබල මේ කම ලෝභය එහම නම් මෙ චන්දරාගය එහම නං මෙ චන්දරාගේ තමයි මේ සසර ගැට ගහලතියෙන් එන අපි දුක් විඳින්නේම මෙන්න මේ කැනැක්ත නිසාමයි සමහර විට කෙනකුටෝක තේරෙන් නැතිවන්න පුළුවන් කැමැත්ත නිසා මේ ආසාන්‍ය නිසාක් කොහොමද දුක්මින් දින්න කියලා පින් තුන දවසක් බුදුරජාණන් වහන්සේ පින්ඩ පාතිවඩිනෝ එක බමුණෙක් එයාග හිටිය තක් එකම පුතයි හිටියේ පුතා මැරුණ බමනමොකද කරන්න පුතා භූමිදාන කරලා උදේට කියල සහන් ළඟට කිලා අඩනු වල්ත් ල ගුණුොත්තන රෑටත් අනිවාරෙන් සොහන් ළඟටිගි අඩ අන්ඩා න්නවා ආය ගෙදර එල්ලනිදාග න අය පහෝදාට යනෝ ඉතින් දවසක් මේ බමුණ බුදුරජාණන් වහන්සේට හම්මනා පින්ඩ පාති කරගෙන නකොට වඩිනකොට බුදුරජණන් වහන්සේ මොකද මේ අන්ඩ අන්ඩායිඉන්න කිවනේ මගේ ප්‍රියමනාප එකම පුතා මැරුණා තින් දැම්මට කරන්න්න දෙයක් නෑමං උදේට ගිහිල්ලා සොහන් ළඟට ිල්ලාආඩන හමසටත් ජිලාන්න්න නවා ති මං මේ විදිහයට කරගෙන යනවා කිවා. වෙලා බුදුරජාණන් වහන්සේ වඩින ගමන් උන්වහන්සේ වදාල ඔහොම තමයි ප්‍රියදේවල් නිසා සෝකය හටගන්න කිවෝ මේ බමුණත් තනි කරම මිත්‍යා දුෘෂ්ටින් වෙහල හිටිය කෙනෙක් මෙයා බුදුරජාණන් වහන්සකින් හන ොන ොරුවත් දේක ප්‍රියදේවල් නිසා කොහොමද සෝකය හටගන්න ප්‍රියදේවල් නිසා සතුටයි හටගන්න කිව්වා ඉද මෙයාට වෙලා තියෙන දේවත් එයාට තේරෙන්න්න ඒ තරන්යා ගහිලා බදුරජණන් වහන්සේ සාන්ත ගමනින් විහාරයට වැඩිය මේ බමුණ එතන ිච්ච හන්දිියයක් ළඟට ගලා කෑගහල කිව්වා අද ශ්‍රමණ බවදත් ජෞතමයන් වහන්සකින් මගින් හොඳ තහගත්ත කිව එතැන කඩමන්ඩයක්ක් ඉතිං ඔ කොල්ලු කුරුට්ට නොයෙක් දෙෙනනා තන ඉන්න තැන තියගොල හ ොක්ද ශ්‍රමණ බවද් ජෞතමයන්හන්සේ හ ගත්තමකක්ද එයා මට කිව්වා ප්‍රිය දේවල් නිසා සෝකය හටගන්නවා කියලා මංකව ඒක කොහොමද වෙන්නේ එමෙන්ඩ විදිහත් නෑය කියලා ශ්‍රමණ බවත් ජෞ්තමයන් වහන්සේ නිශ්චබ්දෝ පරාද වෙලා විහාරයට වැඩිය කිවව. ඉතිං ඕක මුළු නගරේ පුරාමුව කතාව දෙගියා ඉතින් පින්නතිනේ කතාව ගිහිල්ල ගිහිල් අන්තිමට කොසොල් රජමදුරුටද්ියා පිනතුළ දන්නවා මල්ලිකා දේවිය නිසා බුදුරජාණන් වහන්සේට ලොකු කැත්තක් කොසොල් රජරුවන් ගෙතිබුණා නමුත් සෝතතා පන්නවත් ෙලා හිට පුක ෙක් නිවෙේ. ොල් රජුරෝත් කල්පනා කලා මේ මුකක්ද මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලතින් ප්‍රියදේවල් නිසා කොහොමද සෝකයේ හටගන් ති මල්ලි කාට කතා කරලකි නො බලන්න බුදුරජාණන් වහන්සේ ටිකක් කතා කරන්නකුට ටිකක් හිතල බල්ල කතා කරන්න ිපැයි කොසොල් රජ්දරුකියන් තේවිලා මල්ලිකා දේවක්කි න එහෙම කියන් ඩිපා මහරජතුමනි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්න නිකන්නවී වෙලා කොසුල් රජුරු මල්ලිකා දේවයටත් බයින ඔයාටත් බුදුරජාණන් වහන්සේ මොනුව කිව්වත් ඒක ඇත්ත. ඒේ වෙලා මල්ලිකාව ටිකක්් නි්ශබ්ද වෙලා ඉඳලා කොසුල් රජ්ජරුවන්ගේ මෙන්න මෙිහිම ප්‍රශ්නයක් හනම්. මහරජිත්තුමනනි ඔඋබතුමාට මාව ප්‍රියයිද. මල්ලිකාමේ මොනුව දහන්නේ මගේ ඇත් දෙක වගේ මට ප්‍රිය කෙනෙක් තමයි මගේ යග්‍ර මහහිසිකාවම මල්ලිකාව. හොඳයි මට ොක් රි ුණනොත් මකදකරන්නේ කොතු රදරන්ට තේරු මොක් රරි උනොත්්චිේ හොඳ එ මරණයට පත්ව වනොත් ඒවෙලායි කොසුල් රජ්ජර කට කට කියලා කට වැැහවා වගේ මූසල කතා කියන්න දෙ එපා ඒ වගේ වචනයක් මං හන්ඩවත් කැමති නෑ ඔයාට මොකක් හරි වඋනොත්ම මං පැරිලමැරේ කිව්ෝ මට ඉඳල වැඩක් නෑ කිව්වා මේ විදිහට මට මහා සෝකයක් කට ගනිී කියලා රද්දුරුවම කිව්වා ඒ ලා මල්ලි කාදේවයකින ලන්්ඩ මහරජතුමි බුදුරජාණන් වහන්ස ඒක තමයි වදාළේ ප්‍රිය දේවල් නිසාසෝකයේ හට ගන්නවා කියලා. ඔන්න කොසොල් රජ්ජුරුවන්ට තේරුුණා. කොසොල් රද්දුරු අත් දෙක නොලේ තබාගන ජේතවනාරායම පැත්තට හැරිලා නමෝ තස්ස භගවතුූ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා බුදුරජාණන් වහන්සට වන්දනා කළා. ඉතින් පින්නතුන මේ බද්‍රක ගාමණ දැන් බදුරජාණන් වහන්සට මතක් කන්නවා භහග්‍යවත් බුදුරජාණන් වහන්ස මට ඉන්න පුතේ තින් මේ පුතා මම් බෝඩිං කරලා ඉන්න එකයන්නේ අද වගේන මේ අධ්‍යාපනය ක්‍රමය එදා දිසාපාමුක් ඇඳුරුවරේ ළඟ නවත්තල ඉන්න තියහෙ නවත්තලා ඉන්න දරුවා ම නිවාඩු කාලවල්න්නලට ගෙදර ගන්න ගන්නවා. ගෙදර ගන්න ගණ්ඩ මම සේවකෙ කරිනු සමහරදාටමං උදේ පාන්දරම සේවකය ඇරිහාම සේවකයා පරක් වෙන්න වෙන්න මගේ හිතට ලොකු කලබලයක් තින් මං මග බලාගනින්න පුතා දැන්ගේෙයි දැගේ දැන්ගේයි කියලා. අනේ ස්වාමීනි රෑබූ වෙනකුටත් පුතාවෙන්නත්තම් මං කලබල වෙලා පාරටයනෝ පුතා බලන්න දැම්මට තේරෙනවා අනේ මේ තන්දරාගේ නිසානේද මගේ හිතටම මෙතර ඇවිසිල්ලක් ඒේ බුදුජාණන් වහන්ේ නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා හොඳයි බද්්‍රික ගාමිණ බැරි වෙලාවත් ඒපුතා මරණයට පත්ව නුොත්හෙම් මකද කරන්න අනිස්වාමිනයේ වෙලාවට ඇතිවෙන සෝකයේ නම් මට කියාගණට පුළුවන්කමක් නෑ ඒේ වෙලා බුදුරජාණන් වහන්සේ වදාරණ පේනවනේද ප්‍රියවත්තුන් නිසා සෝකයේ හටගන්නවා. පින්නතුනි බුදුරජාණන් වහන්සගේ ධර්මය ඇත්තටම තේරුම් ගන්නඩ හොඳ නුවනක් තිේෙන් දෝන සමහාරය අදෝූ වගේ දවල් කතා කරන්න බයයි තැම්බට ද ධර්මය කතා කරන්න පුළුවන් යුගයක් නෙවෙයි තැන් පින්න තුල් අහලත් ෙන නකුල පිතා නකුල මාතා කියෙන මේ දෙන්නා මේ දෙන්නග නකුල තාත්තා දවසක් බුදුරජාණන් වහන්සේ දකිින්ටාව බුදුරජාණන් වහන්සේ දකින් තැවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක්කෙනව අනිස්වාමීය ඉස්සරවගෙන වෙයි දැන් නිතර නිතර ඔබහන්සි දකිින්ටින්ට බෑ මගේ අත පයි වාරුුණේ හරි අමාරයි එහෙම කිව්හා බුදුරජණන් වහන්ස වදාාරුණුව නකුල තාත්තේ දැන් ඔයා බොහෝම දුරුවල කෙටින් මට පේන විදිහට නම් ඔයා හරියට දිරච්චම දිරච්ච කරත්තයක්ක වගේ කොයි වෙලේ බිමට ඇද වැටයි දන්න කිවා හැබැයි ඉති කයදිරුවට කමන්නේ කයි විනාස වනාට කමන්න හිත විනාත කර ගණ්ඩි පාකි පන්නතුන මෙහෙම කිව්ව හාම නකුල තාත්තා බොහෝම් සතුටු වෙලා සැරියුත් ස්වාමින්න් වහන්සේ ළඟට කිල මතක්කන්න ස්වාමයනි අද බුදුරජාණන් වහන්සේ මාව ධර්මයෙන් අභිෂේක කළලා කිව්වා. ධර්මයෙන් අභිෂේක කලා කියලා කිව අර සරීරය පරණ බරකරත්තයක් දිරත්ත කරත්යක් වගේ කිය පිකුට බැරිවෙලාවත් බලන්න අද කාලේ වයෝරධ මහත්යෙක් වයෝ දම්ම කෙනෙක් කාවොත් අපිට එහෙම කියන්න පුළුවන් අපිට කියඩ වෙලා තියන්නේෙ කොහොම ද දැන් හොඳ තින්නවානි මහත්තය දැ නිරෝගි පාටයි මෑනියෝත් දැන් හොඳ තින්නවාන එහෙම පහෙසක් පේන්න එහෙම කිව්වොත් තමයි සතුටු වෙන්නේ බලන් ධර්මය කතා කරන්න විදිහක් නෑ අපි බැරිවෙලාවත් වයෝර්ධ වෙන්න කෙනෙකුට කිව්ොත් දැම් මේ බොහොම දිරච්ච ජීවිතයක් මොන වෙලේ මේ වැටයිද මැරයි දෙ කියලා කියන්න බෑකිවොත් එහම අපිටත් බැනැබැෙන කට බලන්ඩ එදා ධර්මය අවබෝධ කරගන්න පුුවන් ඕනේ කෙලින්ම්ම මිනිස්සුන්ට ධර්මේ බුදුරජණන් වහන්සේ කතා කළා සද්ධාවන් අයමේ ධර්මය බාර ගත්තා. දැම් බලන්න විසාකාවගේ විසාකා බුදුරජාණන් වහන්සේ දකින්න දවසක් මහදවාලෙ ආවා. ඉතින් බුදුරජණන් වහන්සේ වන්දදිිකුට බුදුරජාණන් වහන්ේ දක් කෝඩ තෙමිලතියෙනනවා කොන්්ඩි තෙමාගෙන් හිටී. බදුජණන් වහන්ේ ඇහව කොහෙද මේ මහා දවාලිගේ ස්වාමේනි මට ප්‍රිය මනාප මිනි බිරික් හිටියා. අනේ මේ මිනිබිරිිය අකාලේ මරණ යට පත් වනා හරම සුරතල් දරුවා. ද බුදුරජාණන් වහන්සේට තේරෙනෝ මෑගිහිත පුදුවම බැදීමකින් ඒ දරුවා කර හිඳලතින්නේ. තේවෙලා බුදුරජාණන් වහන්සේ විසාකාවකින් අහනවා විසාකාව මිනිබිියන්ට මිනිුබුරොන්ට හරි ආදරයේ වගෙනේද විසාකාව බුදුරජණන් වහන්සේට මතක්ක නේ ස්වාමයේනිි මං පුංචි දරුවන්ට හරිී මාදරේ ඉතිං ඇත්තටම මට ඒ දරු අමතක කරඩ අමාරුයි ඒ වෙලා බුදුරජාණන් වහන්සේ විසාකාවකින් ඇැහුවා එහමනම් මෙ සැවැත් නුවර ඉන්න සිය ලූම දවා දරුව පුංචි දරුවෝ ඔබගේ මොනුබුරු මිනිබිරියන් වට ඔයක් හැමතිි දෙකි ෙහ ඒ වෙලාවේ විසාකා කියනවා අනේ ස්වාමීනි මුළු සැවැත්නුවරම ඉන්න දරුවෝ ටික මගේ මොනුබිරියෝ මිනිබිරි වෙනවක් මුුණුදුරුව මනිිබිරු වෙනවනම් මංහරීම කැමතිය කිවවා. තේවෙලාවේ බුදුරජාණන් වහන්සේ අසා වධරනම සැවැත්නුවර දවසටක දරුවු කීදෙනෙක්ත මැරෙන ඇද. මුගද විශාල නගරයක්න කට විසාකාාවවක් කියන සමහර විට දරුව දෙන්නෙක් මැරණි ඇති තුන් දෙනෙක් පැණි ඇති සමහල්ලාට පස්්සය දෙදිෙන දහයක් වනත් මැරණි ඇතිය තරම් විසාර නගරයක්න කිව්වා. බුදුරජාණන් වහන්සේවිලාම තක්කනව හම නම් මෙ නගරේමින්න දරුවූ ඔයාගේ මුණ බුරෝමිනි බිරිියවූුණොත්. හැම දාම ඔොලිවෙතමාගෙන තම ඉඩ වෙන්න කිව්වා. ඔ හැම දාමකෙනෙක් මැරෙනවවා. තේවෙලාවේ එහෙම කියනකොටම විසාකාවක වනේ ස්වාමීනි මටක් දර්ුවෙක්ත්්‍යපාකිවා බල. අර ධර්මය අවබෝධ විච්ච කෙනාට මෙ දේශනා කරනකොටම ඔඩුවට යනවා. ඉතිහෙම නං පින්නතුනි හොඳට තේරුම් ගන්න අපි නොයෙක් ේවල් බදාගන්නවා තමයි. නොයෙක් දවල් අල්ලගන්නව තමයි. අපි හිතන්නේ මේ බැඳීමත් එක් යන ගමන බොහොම සුන්ද්‍ර ගමනක් කියලා. හැබැයි පින්නතුනි මෙව නැතිවෙනකුට බලන් ඕන තරන් දුකක් කටගන්නවාද කියලා එහෙම නං අපි මෙන්න මේ යථාර්ථය තේරුම්ගන්ට ඕන මේ අතාාර්ථය අපි තේරුම් ගත්තේ නැත්තං අපිට සැනසිල්ලක් කදාගණ්ඩ පුළුවන්කමක් නෑ පින්නතුන මේ බැඳීමත් එක්ක තමයි හැම අර්බුදයක් ම හටගන්න මේ බැඳීමත් එක්ක තමයි පින්නතුන් හැම ප්‍රශ්නයක් හටගන්න මේ බැඳීමත් එක්ක තමයි හැම අරගලයක්ම හැම වෙනසීමක්ම තියෙන්න මේ බැඳීමත් එක්ක. එහෙමනම් අපි ටික 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 ික බැඳීම්මලින් අයින්වැඩ මහංසි ගන්න වනං අනි වාරෙම් අපටේ කාන්තෙන් සැනසිල්ලඒවගේ අපේ ඉලක්කය සපුරාගන්ටය අවත්තාවක් බවට පත් වෙනවා. එහම නම්න්න මේි කහුටර තේරුම් ගට න තේරුම් ත්ය නැත්තං අපිට තිංයි බැඳීමත්ක්ක නොයේ තියෙන උපභෝග පරිභෝග නොයෙක් නොයෙක් දවල්ලලට ආසාාවෙන් බැදිිල බැඳිලා යනවක් කියලා කියන්නේ කවදාවත් පින්නතුනි සන්තෝසින් එහෙම කෙනාට මැරෙන්ඩ බෑ. දෙැම් බලන්න මොනව වනත් බටහිරයගේ තියෙන හොඳ ගතියත් තමයි එඇත්තන්ට ධර්මයක් නැති වුණට එත්තන්ගුව තියෙන මහ උපාදාන ගතියාඩුයි ගෙදරකට වුණත් දර්ුවයකුට වනත් අනත් අනිත් දේවල් කරහේ වුණක් පින්නතුන අපි වගේ මහා පුදුම බැඳීමකින් ඇත්ත නෑ මං මේ කියන්නේ ඇත්තු කරන ඔක්කුම හරි කියෙනෙක නෙවයි නමුත් ඒ ඇත්තන්ගේ තියෙනවා ඒ ගතිය තිහෙමනං අපි මේක තේරුගන්ට උනනේ පුංචි කාලයක් අපි ජීවත්වෙන්නේ අවුරුදු දහස්කානක් ජීවත්වෙනෙනෑ අවුරුදු පන්සීත් දෙසීයක් එහෙම ජීවත්වෙන්නේෙත් නෑ අවුරුදු සීජයටත් වඩ අඩු කාලයක් අපි ජීවත්වෙෙන්නේ ජීවත්වෙන කෙටි කාලය තුළ අපිඉතාම කල්පනාවන් සිසියෙන් කටයුතු කරන්නටඕන මේ ධර්මය ලැබිච්ච මේ වෙලාව මේ ධර්මය ජීවිතයට ගලප ගණ නැත්තම් පින්නතුනි ආය ගලප ගණ්ඩ අවත්තාවක් කවදා ලැබේදි ලපිටික අඩ පුුවන්කමක් නෑ ය නිසා බලන්න බුද්ධුව පාද කාලයක් ලැබුණා ඒ වගේම දුලබ මනුස්ස ජීවිතයක් ලැබුණා ඒ වගේ ශ්‍රී සද්ධර්මී ලැබුණ ගේ ෂනෂම්පත්තිය ලැබුණ ලැබෙන් තියන දුර්ලභ කාරණ සියල්ල ම අපට ලැබිල තියෙනවා ති මේ ලැබි අවත්තාාවෙන් ප්‍රයෝජන ගන්න ඇත්තං එක මහා අපරාධයක් තිය නිසා මේ දුක හටගන්නම පින්තුන මෙන්න සන්දර සන්දරාගය කියලා කැනීමේ ලෝබය එමනම් ලෝබය හටගන්නෙම කෙන්ද කෙනෙ අපි කෙත්තියෙන් හරිතේරුම් ගන්නට ඕන ලෝබය හටගන්න පින්නතුනී ස්පර්ශයෙන් විශ්පර්ශයේ නිසා තමයි ලෝබය හටගන්න මේ ඇස කණ නාසේ දිවශරීරය මනස කියන මේ ආයතන හරහා තමයි මේ ලෝබේ ඇතිවෙන්නේ එහෙම නංගේ ලෝබයේ නැති කරන්නට අපි හැම දෙනාම ප්‍රාථමික වශයෙන් දම්පින්කං කරන්ටවන දන් දෙන්නට ඕන ඊළඟෙට පින්නතුන හොඳට ඒ සඳහා අනුලෝම වන භාවනාකර්මත්තාන අසුභ භාවනාවවෙ භාවනා පුරුදු කරන්න ටෝල් එහෙම වුණනොත් අපට මේ තන්දරාගය නැති කරලා ඒ සැනසිල්ල හදාගන්ට අවත්තාව ලැබෙනවා. එහෙම නම් පින්නත් හැමදිනාටම මේ දුක හටගැනීම ඇතිවෙන්නේ චන්දරාගෙන් චන්දරාගේ නැතිකරගන්නට යම් පමණකට හරි මේ අනුශාසනාවත් උපකාරවේවා කෙල අපි ප්‍රාර්ථනා කරනවා තෙහෙම නම් පින්න තුන අද දවස ඉතාම හොඳින් ගති කරන්නට තුරුණුවන්ගේ ආසිරවාදය පින්වත් හැම දෙනාටම ලැබේවා සැලසේවාකි ලපි ආසිංසන ප්‍රාර්ථමා කරනවා. සෑම දෙනාටම සම්මා සම්බුදු චරණයි. ඔකුවෙල බෝවත්ත පන්සල පාරේ විසූ පරලෝ සැපත්. SPී මනවීර මහතා සහ එම මහත්මිය ඇතුළු නැසී කිය පවුලී සියලූම ඥාතීන්ට නිවන්සුව ප්‍රාත්ථනා කරමින් දියනිය අජන්තා මුණවීර ස්වාමි පුරුෂයා, සොහයුරා සහ දූපුතුන් විසින් අද තින මෙම වැඩසටහනට දායිකත්්‍යය දක්වන ලදී.